Google Drive එක භාවිතා කරලා අපිට පුළුවන් WhatsApp email හරහා යවන්න බැරි ටිකක් විශාල ධාරිතාවයක් තියෙන ෆයිල් තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න යවන්න. ඒකෙදී අපි මුලින්ම කරන්න ඕනේ අපේ කම්පියුටර් එකේ හරි අපේ ෆෝන් එකේ හරි ඉන්ටර්නෙට් බ්‍රවුසර් එකක් Google Chrome හරි Firefox හරි වගේ එකකට යන එක. ගියාට පස්සේ අපි මෙතන Google search engine එක අරගන්න. මෙතන මේ Google search කරන්න ආවට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන මේ චූටි තිත්තිරි ටික. අන්නේ තිත්තික ක්ලික් කරාම Google වලින් අපිට දෙන services ටිකක් මෙතන පෙන්වනවා. ඒකේ drive කියන එකට යනවා. එතකොට මගේ ඊමේල් ලිපිනයට අදාළව මම කලින් හදලා තියෙන, ඒ කියන්නේ මගේ හැදලා තියෙන, මම කලින් අප්ලෝඩ් කරලා තියෙන වීඩියෝ කීපයක් මගේ Google Drive එකේ පෙන්නනවා. ඔයාලගේ මෙහෙම ගියාම මේ තැන්වල මොකුත් නැති වෙන්න පුළුවන්. හෝම් එකේ කිසිම දෙයක් නැහැ. මේ පැත්තේ මේ ටික මේ විදිහටම තියෙනවා. හෝම් new මේ ටික මේ විදිහටම තියෙන්න පුළුවන්. ඊට පස්සේ අපි කරන්න ඕනේ Google Drive එකේ අලුත් folder එකක් අපිට හදාගන්න පුළුවන්. ඒ කියන්නේ අපි lessons upload කරන්න හැම තැනටම මේ නිකම්ම upload කරන්නත් පුළුවන්. ඒත් අපිට folders computer එකේ වගේම වෙන වෙනම හදාගත්තාම අපිට ඒක ඇතුලේ ඒවා වෙන වෙනම ගිහිල්ලා බලන්න, save කරන්න, නැවත බලන්න ලේසියි. ඒ නිසා මෙතන මේ new වලට ගිහිල්ලා new folder කියන එකට යනවා. එතකොට මෙතන ෆෝල්ඩර් එකක් අපිට හදාගන්න පුළුවන්. ෆෝල්ඩර් එක අපිට තමන්ගේ විෂයට අදාළ හරි, එහෙම නැත්නම් අපි ලෙසන්ස් දානවා නම් එහෙම තමන්ගේ කැමති නමකින් ගැලපෙන නමකින් සේව් කරනවා. මම ICT lessons ඊළඟ පන්ති අනුව අපිට දාන්න පුළුවන් ග්‍රේඩ් 6 7 ඒ විදිහට ICT lesson කියලා ටයිප් කරලා ක්‍රියේට් කරනවා. ඊට පස්සේ මම හදපු ෆෝල්ඩර් එක මෙතන ක්‍රියේට් වෙලා පෙන්නනවා. මේ තියෙන මගේ කලින් අප්ලෝඩ් කරපු වීඩියෝ ටිකක්, මේ තියෙන මම එහෙම හදපු කලින් ෆෝල්ඩර් එකක්, මේ තියෙන මම දැන් හදපු ICT lesson කියන ෆෝල්ඩර් එක. දැන් මම මේක උඩ ක්ලික් කරොත් එහෙම දැන් ටික ඇතුලේ කිසිම දෙයක් නැහැ. අපිට පුළුවන් මෙතන ෆයිල්ස් ඩ්‍රොප් කරගෙන එන්න ඇද්දගෙන ඇවිල්ලා මෙතනට දාන්නත් පුළුවන්. එහෙම නැත්තම් මම මේකට අප්ලෝඩ් කරන විදිය දැන් කියන්න. දැන් මේ ෆෝල්ඩර් එක හිස්ස තියෙනවා. මම නැවත මෙතන new කියන එකට යනවා. new කියන එකට ගිහිල්ලා ෆයිල් අප්ලෝඩ් කියලා තියෙන දෙවෙනියට ඒක තෝරනවා. එතකොට ෆයිල් අප්ලෝඩ් කියලා දැන් මගේ ෆයිල් එක කම්පියුටර් එකේ තියෙන තැන පෙන්නනවා. මගේ ෆයිල් එක දැන් අපි zoom වලින් නම් ලෙසන් කරන්නේ zoom කරන ඒවා documents වල zoom කියන folder එකේ ඇතුලේ තමයි ගොඩක් කලාවට save වෙන්නේ. ඔයාලගේ එහෙම වෙනවා වෙන්නේ නැති ඒ වගේ, එහෙම නැත්නම් ඔයාලා වෙන folder එකක් වෙන කොහේ හරි drive එකක හදලා තියෙනවා නම් අපි ඒ තියෙන තැනට යනවා. මගේ document කියන folder එක ඇතුලේ මෙන්න මේ zoom කියන folder එකේ තමයි තියෙන්නේ මගේ lessons. මම ගිහිල්ලා ඒ lessons වල තියෙන video එක තෝරනවා. වීඩියෝ එක උඩ ක්ලික් කරලා ඕපන් කියන එක දෙනවා. එතකොට ඔයාලට පේනවා ඇති මේ දකුණු පැත්ත කෙළවරේ මේ මගේ මවුස් එකකින් ඔයාලට පේනවා ඇති අප්ලෝඩ් වෙනවා. මෙන්න මෙතන වීඩියෝ එක අප්ලෝඩ් වෙනවා ගමන් තියෙන මේ රත් එකකින් අප්ලෝඩ් වෙයි දකුණු පැත්තේ යට. ෆිනිෂින් අප්ලෝඩ් 1 අප්ලෝඩ් කම්ප්ලීට් කියලා වැටෙනවා. දැන් මගේ වීඩියෝ එක මෙන්න ෆෝල්ඩර් එකට අප්ලෝඩ් වුණා. වීඩියෝ එක තියෙනවා දාපු දවසේ සයිස් එකත් එක්කම තියෙනවා. ඊට පස්සේ ඔයාලා මතක ඇතුව මේකේ සෙටින්ග්ස් ටිකක් හදාගන්න ඕනේ. දැන් අපිට මේ වගේ අපේ ෆෝන් එකේ මෙමරිස් ෆුල් වෙලා තියෙනවා නම් මට මකන්න බැරුව තියාගන්න ඕනේ දේවල් තියෙනවා නම් ෆොටෝ වෙන්න පුළුවන්, වීඩියෝ වෙන්න පුළුවන්, සොංග්ස්, ඕඩියෝ, ඕනම දෙයක්, මොන හරි ඩොකියුමන්ට් ෆයිල් ඕනම දෙයක් මේ විදිහට අපේ Google Drive එකට අප්ලෝඩ් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපේ එක ඊමේල් එක GB 15ක ඉඩක් තියෙනවා. ඒ නිසා
ජීවි 15ක් වෙනකන් අපේ ෆයිල් අපේ Google Drive එකට අප්ලෝඩ් කරලා තියාගන්න පුළුවන්. එතකොට දැන් මම අප්ලෝඩ් කරපු වීඩියෝ එක මේ විදිහට තියෙනවා. ඒ වීඩියෝ එකේ ඔයාලට පේනවද මෙතන මේ එහා පැත්තේ details කියලා වැටලා තියෙනවා. මෙතන manage access කියලා එකක් තියෙනවා පේන ඇති. මෙන්න මේ manage access කියන එක උඩ click කරන්න ඕනේ. manage access එකට උඩ click කරලා ඉවර වෙලා මෙතනදී තමයි අපි මේක හදාගන්නේ. කියන්නේ දැන් මම මේ අප්ලෝඩ් කරපු ෆයිල් එක මට විතරයි බලන්න පුළුවන් මගේ ඊමේල් එකේ අදාළ Google Drive එකට log වෙලා. නමුත් දැන් අපි මේක වෙන කෙනෙකුට බලන්න යවන්නනේ හදන්නේ. ඒ නිසා මේ link එක private link එකක් විදිහට තිබිලා හරියන්නේ නැහැ. අපි අනිත් අයට share කරන්නේ බලන්න. ඒ කියන්නේ ඒ නිසා මේ link එක ලැබෙන ඕන කෙනෙකුට මේක බලන්න පුළුවන් වෙන විදිහට අපි access දෙන්න ඕනේ. ඒ නිසා මෙතන ඒ click කරාට පස්සේ මෙතන මේ general access කියලා පෙන්නනවා. මෙතන restricted කියලා තියෙනවා. කියන්නේ only people with access open link with link කියලා. එතකොට මෙතන මේ restricted කියන එක දෙන්න නැතුව anyone with the link කියන එක දෙන්න. එතකොට මේක මේ මේකේ link එක තියෙන ඕනම කෙනෙකුට මේ වීඩියෝ එක බලන්න පුළුවන් විදිහට අපි හදනවා. ඒ කියන්නේ restriction එකක් දාන්නේ නැහැ. අපි දැන් මේ link එක කොහොමද යවන්නේ යවන්න ඕනේ ආයෙත්. එතකොට මේ link එක තියෙන link එකත් එක්ක තියෙන අයට මේ වීඩියෝ එක බලන්න පුළුවන් විදිහට හදනවා. නැහැම නැත්තම් ඔයාලට මේ අර විදිහට restriction එකක් දැම්මොත් එහෙම යන අයට access දෙන්නේ නැහැ. හැම වෙලේම එයාලා අපිට mail එකක් එවුවාම ඒක accept කරාම තමයි අපිට ඒ වීඩියෝ එක බලන්න දෙන්නේ. එහෙම දුන්නාම කරදරයි. ළමයිට අනිත් එක ඒව කරන්නත් බෑ. අපිටත් නිතර මේ එන mail accept කර කර ඉන්න වෙනවා. ඒ නිසා මේ විදිහට anyone with link කියලා දාලා මෙතනින් copy link කියන එක දෙන්න. දැන් එතකොට link එක copy වෙනවා. දැන් done කියන එක දෙන්න. හරි. දැන් අපි Google Drive එකට upload කරලා ඒකේ link එක copy කරගත්තා. දැන් මේ link එක මට පුළුවන් මගේ WhatsApp එකට share කරන්න. මම මේ copy කරපු link එකේ මම WhatsApp එකට යනවා. ඊට පස්සේ WhatsApp එක ඇතුලේ අපිට මේ හොයාගන්න ඕනේ අපේ මේ අදාළ contact එක කාටද මම මේ කියවන්න කියලා. ඊට පස්සේ මම මම දැන් online class කියලා save කරලා තියෙනවා කියනක. ඒතකොට මම මේ online class කියලා save කරලා තියෙන අපේ class එකේ group එකට තේරුවා. ඒකට paste කරා. ඊට පස්සේ මෙතනින් මම මේක යවනවා. එතකොට මේ ඔයාලට මේකෙන් බලා ගන්න පුළුවන්. දැන් link එක ගිහිල්ලා තියෙනවා අදාළ කෙනාට. ඊට පස්සේ මේ දැන් මම පෙන්නන මෙන්න මේ link එක උඩ click කරාම අන Google Drive එකට ගිහිල්ලා මේ තියෙන video එකට. ඊපස්සේ මට මෙතන video එකට ගිහිල්ලා video එක උඩ click කරලා video එක play කරගන්න පුළුවන්. මේ විදිහට video එක play කරලා අපිට බලා ගන්න පුළුවන්.